ලංකාවාසී ලෝකවාසී බෞද්ධ මාගේ කල්යාණ මිත්‍ර සත්පුරුෂ පින්වත් හැම දිනාටම තෙරුවන් සරණ වේවා කියලා පළමුවෙන් මම ප්‍රාර්ථනා කරන්නට කැමැතියි. ඒ වගේම මා විශේෂයෙන්ම මා සමග සිටින ඒ කල්යාණ මිත්‍ර ප්‍රජාව විශේෂයෙන්ම බොහෝ අවස්ථාවලදී අපි මේ ශාසනික ගමන පිළිබඳව ඒ ගමන පිළිබඳව විශේෂයෙන්ම මගෙන් විමසනවා අහනවා. ඉතින් මම සතුට සිතින් යුතුව සිහිපත් කරු ලබන ඔබ එහෙම අවදියෙන් ඒ වගේම බොහොම ඕනෑකමින් යුතුව මේ තථාගත ධර්ම එක්කලා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉඳීම ගැන මගේ ප්‍රශංසාව ඒ වගේ පුණ්‍යානුමෝදනාව පළමුවෙන් පළ කරන්නට කැමැතියි. ලංකාවේ සිටින ඒ වගේම විදේශීය රටවල්වල සිටින වෙසෙන ඒ සියලුම කල්‍යාණ මිත්‍ර ප්‍රජාව මා සමග නිරතුරුවම අවදියෙන් ඒ වගේම විමසිල්ලෙන් සිටීම ගැන මම ගොඩාක් සතුටුදායක වෙනවා. මොකද අපිට ඉන්න බොහෝ පිරිස ඒගොල්ලෝ මග හරින්නේ නැහැ. ඒගොල්ලෝ කවදාවත් මේ අවස්ථාවාදී නැහැ. ඒ වගේම අපේ මේ මුහුණු පොත හරහා ඒ කියන්නේ Facebook එක හරහා ඒ වගේම මාගේ ඒ මා විශ්ින් මේ නිර්මාණය කරලා තියෙන ඒ ආනන්ද TV කේ නාලිකාව ඔස්සේ ඒ YouTube නාලිකාව ඔස්සේ දහම් දේශනා මා පළ කරන හැම එකකටම දහම් කාරණාවකටම සම්බන්ධ වෙලා ඒව ජීවිතයට සම්බන්ධ කරගෙන ඒ අනුකූලව ජීවත් වෙන උදවිය සිටිනවා. ඒ කියන්නේ මේ ධම්මානුධම්ම පටිපදාව අපි අර කියන ධම්ම තුසුනාත ධාරේත චරාත ධම්මේ ඒ ප්‍රායෝගික මේ වශයෙන් ක්‍රියාත්මක කරන කල්යාණ මිත්‍ර පිරිස් සිටිනවා. ධහමට අදාළ යම් කිසි පෝස්ට් එකක් පළ කළාම යම් කිසි අපි ධම් පත්‍රිකාව ඉදිරිපත් කළාම ඒවා තව යහළුවන් අතර බෙදා හදා හරිමින් ඒගොල්ලන්වත් දැනුවත් කරමින් එහෙම කටයුතු කරන පිරිස් සිටිනවා. ඉතින් ගොඩාක් සතුටුදායකයි. සිව්වන පිරිසට මගේ ප්‍රශංසාව සතුටු සිතින් යුතුව මම කියන්නට කැමැති ඒ ඇත්තෝ ඒ කටයුත්ත කිරීම සම්බන්ධයෙන්. විශේෂයෙන් අද දවසෙහි තව අපේ වැඩ ගොඩාක් තිබෙනවා. හැබැයි මම මතක් කර නිතරම එහෙමයි අපිත් එක්ක මොනතරම් කාලය නාස්ති කරන්න නිකරුණේ කතා බස් කිරීම අවශ්‍ය වන්නේ නැහැ. නමුත් මේ දහමට අදාළ කරුණු කාරණා වෙනුවෙන් තමයි අපි එකමුතු වෙන්නට ඕන. මගේ ලොකු වැඩපිළිවෙලක් තියෙනවා මේ ඉස්සරහට කරගෙන යන්න. සම්බුද්ධ ශාසන නගා සිටුවීමේ වගකීම අපේ මේ විශ්ව මේ තරුණ අවධියේදී අපි භාරව තිබෙන දෙයක්. සතවත් ප්‍රජාවකෙක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. තවත් යම් පිරිසකකින් ඒක ඉෂ්ට වෙනක බලාගෙන හිටියෝ ඒක කෙරෙන්නේ නැහැ. ඒ නිසා මේ කාල සීමාව තුලදී විශේෂයෙන් මම බොහෝ අයට මම මේ අපේ වීඩියෝ පටිවල මතක් කරලා තියෙනවා. මීට පෙර මතක් කරලා තියෙනවා. යම් ඇතු දුරකථන මාර්ගයෙන් කතා කළාන පස්සේ මතක් කරලා තියෙනවා. මේ සඳහා ඒ දැනුම තියෙන අය ඒ වගේම අපිට තාක්ෂණික දැනුම තියෙන අය මහා සම්බන්ධ වෙන කතා කරලා ඒගොල්ලෝ අපිට සහයෝගය ලබා දෙන්න. ඒ තාක්ෂණික දැනුම තියෙන අය අන්තර්ජාලය ඔස්සේ මේක ටිකක් දැනුවත් කිරීමට ව්‍යාප්ත කිරීමට ඒගොල්ලන් සහයෝගය ලබා දෙන එක මහා පින්කමක්. මේ පින්කම හා විවිධාංශ වලින් සම්බන්ධ වෙන්න පුළුවන්. දැනුමෙන් පුළුවන්, මූල්‍යමය වශයෙන් පුළුවන්, ශ්‍රමයෙන් පුළුවන්, ඕනෑ මනසකින් මෙහි දායකත්වය නැහැ මේ සඳහා ඉදිරිපත් වෙන්න පුළුවන්. හරි වටිනවා. මේ නිසා මේ බලාපොරොත්තුව සම්බුද්ධ ශාසනය ඉදිරි පැවැත්ම වෙනුවෙන් භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කර ගැනීමට ත්‍රිපිටක ධර්ම මධ්‍යස්ථානය ආරම්භ කිරීම කියන කාරණාව මගේ ප්‍රමුඛ අදහස. මොකද ඉදිරි අනාගතයේදී හොඳ සංඝ පරපුරක් මේ රටට අවශ්‍ය වෙනවා, අත්‍යවශ්‍යයි. ඒ සංඝ පරපුර සරසවි අධ්‍යාපනය දක්වා ගිහිල්ලා ඉන් පස්සේ සිවුරු හැරලා ගෙදර යන සංඝ පරපුර නෙවෙයි. තනි කරම මේ ධර්මය අවබෝධ කරගත්ත බුදුහාමුදුරුවන්ගේ බුදුමඟ ගමන් කරන යාරිය ශ්‍රාවකයේ බවට පත්වෙච්ච ඒ වගේම තමන්ට අනිකුත් සිටින අනිකුත් ඇත්තොත්
ඒ අනිකු සිව්වන පිරිසට මේ ධර්මය අවබෝධ කර දෙන්න පුළුවන් සඟ පරපුරා බිස්සු පරම්පරාවක් සකස් කිරීම තමයි ප්‍රධාන අරමුණ. දැනට මේ පවතින පිරිවෙන් අධ්‍යාපනයේදී බලාපොරොත්තු වෙන්න බෑ. මම මොකද කාලාන්තරයේ හිටපු නිසා දන්නවා. සයින් බලාපොරොත්තු වෙන්න බෑ. ඒවනික වාණිජ රැල්ලකට ගොදුරු වෙච්ච, පවතින දේශපාලනික රැල්ලට ගොදුරු වෙච්ච ආයතන. ඒ නිසා ඒ තුලින් බලාපොරොත්තු වෙන්න බෑ කවදාවත් ඒක. ඒ නිසා මා සමග කැමැති භික්ෂුන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා සහ උපාස උපාසකම සිව්වන පිරිස මේකට එකමුතු වෙන්න. එහෙම එකමුතු වුණොත් තමයි ඉස්සරහට යන්න පුළුවන්කම තියෙන්නේ. සයි ගොල්ලන්ගේ සහයෝගය විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඉදිරි අනාගතයේදී ඒ ආයතනය නිර්මාණය කරලා ඒ පුහුණුව ලබා දීලා නිවැරදි ඒ සංඝ පරම්පරාව නිර්මාණය කිරීම සඳහා විශේෂයෙන් භූමිය අත්‍යවශ්‍යයි එකට. ඒ නිසා මම කියලා තියෙනවා ඒ සඳහා භූමිය ලබා ගැනීමට පරිත්‍යාග කරන්න පුළුවන් ඇත්තෝ ඉන්න අපිට ඒකට පරිත්‍යාග කිරීම සඳහා මොනෑම හෝ දිස්ත්‍රික්කයකින් ඒ වගේ ආයතනයකට ගැළපෙන පරිසරය අපිට ලබා දෙන්න කියන කාරණාව. ඒ වගේම තවත් පුළුවනි අපිට සුදුසු අපි මේ සිටින දිස්ත්‍රික්කයෙන් උනා ගන්න පුළුවන් ඒ වගේ භූමියක් ඒකට මූලික ප්‍රාධානය මූල්‍යමය පැත්ත අවශ්‍යයි. ඒ නිසා ඒ සඳහා අපිට පුළුවන් විදිහට අපේ දායකකාරකාදීන් අපිට මූල්‍යමය වශයෙන් අනුග්‍රහකත්වය ලබා දීම කළ යුතු වෙනවා. මෙන්න මේ වගේ මේ කාරණට ඉක්මනින් අපිට ඉෂ්ට වුණොත් දැනට අපිට බොහෝ අය කියා තිනවා ඒකට පුළුවන් විදිහ සහයෝගය ලබා දෙනවා කියලා. නමුත් ප්‍රමාණවත් මුදල අපිට තාම ඒක එකතු වුණාන් පස්සේ ලැබෙන්නේ නැහැ. සප්‍රමාණවත් මුදල අපිට ඒක අත්‍යවශ්‍ය වෙනවා ඉඩම ලබා ගැනීම සහ පසු ගොඩනැගිලි සකස් කිරීම සඳහා. ඒ නිසා ඒ සඳහා ප්‍රමුඛ වෙලා ඉදිරිපත් වෙලා මේ තාමත්ම වැදගත් තාමත්ම අනාගතයේ මේ බුදු දහම බැබළෙන සසුන තාමත්ම ආරක්ෂිත වෙන ක්‍රමයට ඔබගේ දායකත්වය ලබා දුන්නොත් උපන් නූපන් දරුවන්ට තාමත්ම වටිනා පරිසරයක් වෙනවා ඒ අනාගතයේදී. ඒ නිසා ඒක ප්‍රධාන වෙනවා. ඒ වගේම දෙවෙනි කාරණාව භික්ෂුණී සසුන වෙනුවෙනුත් ඒ වගේ වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ නිසා ඒකට අපි වෙන භූමිය අරගෙන වෙන ආයතන නිර්මාණය කළා. ඒකට සාමාන්‍ය පළපුරුදු අපි මේ දහම් පුහුණු කරපු භික්ෂුණී වාසී නමකගේ මඟ පෙන්වීම අපේ අනුශාසකත්වය යටතේ ඒ ආයතනයත් ආරම්භ කරලා කාන්තා ප්‍රජාවට සසුනේ ඉතාමත් මේ දැන් තියෙන මේ සීල මාතා භික්ෂුණී කියන අය අතර මහා ගැස්ටන ගැටුම් ඒ වගේ මේගොල්ලන් තුල විවිධ ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙනවා. ඒතු ඒගොල්ලෝ මේ බුදුහාමුදුරුවෝ බුදුමග ගමන් කරන පිරිස නෙවෙයි. ඒගොල්ලෝ මේ ලෞකික ජීවිත අතපත ගාන ඔහි මෙහි ඇවිදින කිසිම මේ ගුණ ධර්මයක් නැති පිරිස තමයි වැඩිපුර අහන්න දකින්නට ලැබෙන්නේ දැන් මේ සමාජයේ ඉන්න අය අතර. නිසා ධර්ම ව්‍යාප්ත වීම හරියට මේක ප්‍රගුණ වීම කියන කාරණා සිදු වෙන්නේ නැහැ. ඒ නිසා කල්පනා කළා ඒ අය වෙනුවෙන්නුත් මාගේ අනුශාසකත්වයේ මූලිකත්වයෙන් ඒ ආයතනය බිහි කරන්නට. ඉතින් ඒ නිසා ඒකටත් පුළුවන්කම ලැබෙනවා. අර මා කියපු විදිහට අපිට භූමියක් පරිත්‍යාග කිරීමෙන් ඒ වගේම නිවසක් පරිත්‍යාග කිරීමෙන් එහෙම නැතිනම් මූල්‍යමය වශයෙන් මුදල් පරිත්‍යාග කරලා අපිට භූමිය ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා මේ කලන මිතුරු පිරිසට මම කියනවා ඔබ හැමදෙනා මාත් එක්ක කතා කරලා ඒ සම්බන්ධයෙන් පුළුවන් විදියට අපහා සම්බන්ධ වෙන්නේ කියලා අපේ Facebook එකේ විස්තර ඔක්කොම අපි පළ කරලා තියෙනවා. ඔබට පුළුවන් විදියට බලන්න විස්තර අපි විස්තරාත්මකව ඒක පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා මේ කෙඩි මේ වීඩියෝ එකෙන් අපිට ගොඩාක් දේවල් කියන්න බෑ. මම මේ අත්‍යවශ්‍ය කාරණා ටිකයි මතක් කරන්නේ. ඉතින් ඒ නිසා ඒ අරමුණු ටික සඵල කර ගැනීම වෙනුවෙන් විශේෂයෙන්ම ඔබගේ පූර්ණ දායකත්වය ඒ වගේම අපි වෙනුවෙන් ඉදිරිපත් වීම සිද්ධ කර ඔබේ ඉන්න දහමට ලැබියාවෙන් ඉන්න මේ කියන්නේ අර අනවබෝධයෙන් ඉන්න නෙවෙයි ධර්මානුකූල අවබෝධයෙන් ඉන්න අය දැනුවත් කරන්න. දැනුවත් කරලා ඉවරයි ඒගොල්ලොන්ට මේ අවබෝධය ලබා දීලා ඒ අය අතර මේ පණිවිඩය හුවමාරු කරලා මේ තාමත් වැදගත් කටයුත්තට සහයෝගය ලබා දෙන කියලා. මොකද අද මිනිස්සු ඇත්තටම නිකරුණේ තමන් මේ දහම නාමයෙන් කටයුතු කරන්නේ. සමහර විට තියෙනම ආයතන ගිහිල්ලා ඒ ආයතන අපි දන්නවා තියෙන තැන්වලටම ගිහිල්ලා මිනිස්සු ඒවම නඩත්තු කරනවා. ඉතින් තියෙන තැන් ලැබෙන තැන්වලට දෙයක් කරන්න අවශ්‍ය නැහැ. මොකද ඒ ආයතන අපි දන්නවා ඒ ආයතන වලින් සාමාන්‍යයෙන් ඒවා මේ තුලින් අපි බලාපොරොත්තු වෙන සමාජ බිහි වෙලා නැහැ.
එනිසා සමහර විට සමහර අය ආමිස රැල්ල හදාගෙන තියෙනවා. ඒගොල් මැරෙනකම් මැද වැද ඉන්නවා, මැරෙනකම්ල් පූජා කර කර ඉන්නවා, මැරෙනකම් පහන් දල්ව දල්ව ඉන්නවා. එයා සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා දැන් මම හැම වෙලාවෙම කියන එක තමයි පින් කියන එක අත්‍යවශ්‍යයි. අපි මලක් පූජා කරන්නේ කුමක් සඳහාද කියලා හිතන්නට ඕන. සා ඒකේ ගැඹුරු අර්ථයක් තිබෙනවා. අර්ථයෙන් තොරව බැහැර වෙලා ගියන විලාසිතා විදියට වැඩ කරනවා. ඒ වගේ විවිධ කෝටි ප්‍රකෝටි ගණන් ධනෙ වීදම් කළ විවිධ අලුතෙන් ආයතන කියන්නේ මේ 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 විශාල ස්ථාන නිර්මාණය කරන්න යනවා. හැබැයි ඒව නිකන් ලස්සනට ලෝක මානෙට පේන්න පමණයි. නමුත් ප්‍රායෝගික වැඩ පිළිවෙල ඒ ඇස්සේ නැහැ. සහස උසට මාලිගා හදලා චෛත්‍ය හදලා මේ රට මේ භෞතික ගොඩනැගිලි වලින් පිරෙව්වට වැඩ නැහැ. සා පේ එකම බලාපොරොත්තු තමයි හොඳ පරිසරයක් තුළ පොඩි සරල ස්ථාන හරි හදලා මැටියෙන් හරි සකස් කරලා මෙන්නේ ත්‍රිපිටක දහම බුදුහාමුදුරුවෝ බුදුමග මනස තුළ රෝපණය කිරීම. ඒක තමයි ප්‍රධාන අරමුණ. නමුත් බොහෝ උදවිය විවිධ දේවල් කරනවා, විවිධ විස්තුරු දේවල් කරනවා. හැබැයි මේ බුදුහාමුදුරුවෝ බුදුමග මනස තුළ රෝපණය කිරීම සඳහා ඒ කිසිම කෙනෙක් වැඩපිළිවෙලක් කරන්නේ නැහැ. ඒක කනගාටුදායක. ගම්මට්ටමින් බැලුවන් පස්සේ පන්සල් ටික විනාශ වෙලා ඉවරයි. ඒ පන්සල් මුල් කරගෙන ඉන්න දායකකාරකාදීන් තුළ කිසිදු දහම නැහැ. එයාලත් නොමග ගිහිල්ලා. ඒ දායකයෝ කියන පිරිස ඔක්කොම මෝහාන්ධකාරයේ ඉන්නේ, මිත්‍යා මතධාරීව ඉන්නේ. මෝහාන්ධකාරයේ මිත්‍යා මතධාරී ඉන්න ගම්මානවල ඒ මිනිස්සුන්ට ඒ පන්සල් තුලින් නිවැරදි දහමක් කියා දෙන්නේ නැහැ. ඒ தത്വෙට වැටිලා තියෙන්නේ. ඒ නිසා කොහොම ලෞකිකත්වයේ අතපත ගාන සමාජ නිර්මාණ වෙලා තියෙනවා. ඒ නිසා හොඳ යහපත් කටයුතු කරනන් ඒවට නින්දා පහස් කරලා ඒවා අයින් කළා, ඒවට ප්‍රහාර එල්ල කිරීමේ වැඩ පිළිවෙත් දැන් දියත් වෙනවා. ඒ වගේම මේවට පවතින මේ ආණ්ඩු රජයවල් ඒවට සහයෝගය ලබා දෙනවා. ඒ රජයවල් වලට ඒ රජයේ නායකත්වයේ පවතින ඒවට තුන්නිකායයගේ සහයෝගය ලබා දෙනවා. සබ බුදුහාමුදුර බුදුමග ව්‍යාප්ත කිරීම වෙනුවෙන් නෙවෙයි මේ ලෞකික දේවල්, ලෞකික අපේක්ෂා, මේ නිකන් මේ ලස්සනට අලංකාරයට ඒවට තමයි ඒගොල්ලන් සැලකිල්ල තියෙන්නේ. යහපත් දේවල් වල කිසිදු කෙනෙක්, ඒ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රී කෙනෙක්, ආගමික අංශයේ ඉන්න ප්‍රධානී කිසිදු සහයෝගයක් ලබා දෙන්නේ නැහැ මේ යහපත් කටයුතු වෙනුවෙන්. අපි කනගාටුව විශේෂයෙන් පළ කරන්නට කැමතියි. ඒ නිසා මේ තාමත්ම සත්භාවයෙන් මේ ආරම්භ කළ තියෙන කරන්නට නියමිතව තියෙන මේ වැඩපිළිවෙල සඳහා ඔබ හැම දිනාගේම සහයෝගය මම බලාපොරොත්තු වෙනවා. ඉතා ඉක්මනින්ම මේ වීඩියෝ එක උනා අහලා බොහෝ අය අතරේ ශ්‍රද්ධාව තිබෙන, තෙරුවන් පිළිබඳව විශ්වසනීයත්වය තිබෙන අය අතර මේක හුවමාරු කරන්න සහ අදහස අවබෝධ ලබා ගැනීම සඳහා මගින් විමසුවන් පස්සේ මට බොහෝ කාරණා ඒවක් කියන්නට පුළුවන්කම ලැබෙනවා. මොකද සමහර දේවල් අපිට මේ වගේ ප්‍රසිද්ධිය කියන්නට බැහැනේ. ඒ නිසා එහෙම ප්‍රසිද්ධි කියන්න බැරි දේවල් තියෙනවා. මේ කිව හැකි දේවල් ටික තමයි මා සිහිපත් කළේ. ඉතින් ඔබට ඒ සඳහා පළමුවෙන්ම සුවම් පහළ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ කාරණාව ඉතා ඉක්මනින්ම ඉෂ්ට සිද්ධ කරන්නට. දෙවෙනි කාරණාව තමයි විශේෂයෙන්ම දැන් අපිට මේ රට තුල විශාල අර්බුදයක් පැත්තක මේ කොම්පෝස්ට් ක්‍රමයේ මේ රසායනික පොහොර පිළිබඳව මේ විවිධ පැතිකඩ ගණනාව අපිට හටගෙන තියෙනවා. මේ ඔක්කොටම වැරද්ද තමයි පින්නතුනේ විශේෂයෙන් මිනිස්සුන්ට මේ බුදුහාමුදුරුවෝ දහම නැතිකම. බුදුහාමුදුරුවෝ දහම තිබෙනවා නම් කියන්නේ මේ ලෝභයයි ද්වේෂයයි මෝහයයි වැඩි උනන් පස්සේ රාජ්‍ය නායකයාට, ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, විවිධ දේශපාලන පක්ෂවලට, මේ හැම කෙනෙකුට මෙන්නේ කියනා වූ මේ මිනිසාගේ මේ මිනිස් චින්තනය තුළ අකුසල් මූලධර්ම වැඩි උනන් පස්සේ ඒගොල්ලෝ ධනයටයි බලයටයි කාමයට තමයි පොරකන්නේ. විවාරය නොබලා ඒ වෙනුවෙන් මරා ගන්නවා, එනකොටා ගන්නවා. ඒක තමයි මේ ලංකාවේ වෙලා තියෙන්නේ. ඉතින් මේක දැනට මං හිතන්ත අවුරුදු ගාන මේ විදිහට ඉස්සරහට යන නිසා මේක වැළකෙන්නේ නැහැ. වැළක් වීම සඳහා ක්‍රමවේදයක් විදිහට අපි නව පරපුර හදමු. ඒක තමයි එකම අදහස. නව භික්ෂු පරපුර හදමු, නව තරුණ පරපුර හදමු. ඉතින් අපි මේ වැඩපිළිවෙල ඒක අනාගතයේදී පරපුර හැදෙනවා. ওই මිනිස්සුට මැරිලා ගියන් පස්සේ ඒගොල්ලෝ තමයි ඉදිරියට එන්නේ. ඊට පස්සේ ශාස්ත්‍රීය හොඳ පරිසරය අපි ලංකාවේ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. වසවිසින් තුරව මේ ආහාර පද්ධතිය අපිට අත්‍යවශ්‍යයි. ඒ වගේම තමයි මේ ලංකාවේ තියෙන මේ අනවශ්‍ය මිනිස්සුගේ මනස විකෘති වෙන, විනාශ වෙන මේ ඔය
රසායක දේවල් තහනං කල්ලා ඒවගේම රසකාරක දේවල් තහනං කල්ලා ඒවගේ දුම් කොල සමාගම්මගේ වැයි දේවල්ලෝ සිකරට් වගේ තහනම් කල්ලා අරක්කු දැබෑරුමව තහනං කල්ලා ඒ වෙනුවට මිනිස්සුන්ට දියුවෙන්ඩ පුළුවන් විද ක්‍රමෝපායන් තියෙනවා. තිං ඒකට හොඳ අවබෝධයක් තියෙන දුරදක්නා නුවනත් තිබෙන මිනිස්සු ඉන්න ඕන මේ රටට. ඉතින් ඒ ඥානයෙන් යුත්තයි බිහිවෙන්නේ බුදු හාමුදුරුවගේ මේ බුදු මග එක ගියොත් පමණයි. බටහිර චින්තනය අරගෙන ගියොත් ඒ අයට බිහිවෙන්න බෑ. පේනුනේ දැන් බටහිර චින්තනයට වෙලා තියෙන එක. බටහිර රටවල් දැන් ඇන කොටාගෙන දැන් ඔය මේ කොහෙද මේ රුසියාව වගේ රටවල් දැන් පේනෝ දැන් වෙන යුද ගිනි ඇවිලිලා දැන් යුක්රේනය ඒ වගේම රුසියාවේ දෙරට අතර දැන් මරා ගන්නවා. මේ මොකටේ ලෝභයයි ද්වේෂයයි මෝහයයි වැඩි වුණාම ධනයටයි බලයටයි කාමයටයි ඒ රටවල් මරා ගන්නවා, එන කොටා ගන්නවා, කා වෙනුවෙන්ද ගන්න, තව මිනිස්සු මරනවා, තව ප්‍රාණයක් මරනවා, මරලා ඉවරලා ඒ රට ආක්‍රමණය කර ගන්නවා. ඒ වගේ මේ ලංකාව කවදා හරි දවසක ආගම් යුද්ධය ඇති වෙන්නේ. මේ ලංකාවේ පළමුවෙන්ම ආගම් යුද්ධය ඇති වෙලා ආගමික ඝස්තනය ඇති වෙන්නේ. නිසා දැන් ආගම් පුරකනෝ වැඩි අපේ ලංකාවේ. විවිධ ආගම්, විවිධ කුල, විවිධ ජාති ભેද මේවා අන්තවාදීව බිහි වෙලා තියෙන්නේ. මේවට ඉතින් වැටවල් බැඳින්න ක්‍රමවේද තාම නැහැ. ඒ නිසා බටහිර රටවල් වල මිනිස්සුන්ට බුදුහාමුදුරුවෝ බුදුමග නොමැතිකම නිසා දසරණ වෙලා ඒ මිනිස්සු එන කොටා ගන්නවා, මරා ගන්නවා. ඉතින් ඒ රටවල් වලට විශේෂයෙන්ම අපිට දෙන්න තියෙන පණිවිඩය තමයි බුදුහාමුදුරන්ගේ මේ බුදුමග ගැන හිතන්න. මේ ලංකා රජ ජනාධිපතිවරයා තාම ප්‍රකාශනයකට පත් කළා නැහැ. ඒ වගේ ත්‍රිනිකාය විශ්වණු වහන්සේලා තාම ප්‍රකාශ කරපත් කළා නැහැ. ඒ අන්තර්ජාති මේ වශයෙන් මේවට යම් කිසි නිවේදනයකුත් කරන්න පුළුවන්. අපි කියන විදිහ මේව ගණන් ගන්න නැහැනේ. ඒ නිසා ඔය නිලය ධනය දේශපාලනික වශයෙන් තියන අය මිනිස්සුනේ මුල් තැන ගන්න. මාධ්‍ය වල අපිට දෙන්නේ නැහැනේ. මාධ්‍ය වල අපිට ඇත්ත කතා කරන්න බෑ. සිළුම මාධ්‍යයන් තියෙන්නේ ඔය ධනවතුන්ට මූලිකත්වය දීලා. ඒ සියලුම ජනමාධ්‍ය මුද්‍රිත විද්‍යුත් මේ හැම එකම මේ රට නොමග යවන්න මුළු ලෝකයේම වැරදි පැත්තයට පත් කරන්න ක්‍රියාත්මක වෙලා තියෙන එක ලංකා රජය එක්කලා. ඒ නිසා මේ පණිවිඩය අපේ කල්මිතුරු කැලේ 23ක් කමක් නැ මේවා පුළුවන් විදියට සමාජගත කරන්න කටයුතු කරන්න. මොකද අද මේ YouTube නාලිකා කියන ප්‍රබල වෙලා තියෙනවාට මාධ්‍ය වලට වඩා ඇත්ත ඇත්ත සැටියෙන් දැනගන්න මිනිස්සුන්ට ඉතාම සංනිවේදනය වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන් මේ රුසියාව ඒ යුක්රේන රට දෙරට අතර ඇති වෙලා තියෙන මේ දැනට තාමත්ම ඛේදනීය මිනිස් ඝාතන අපි තනිකරම හෙලා දකිනවා. ඒ වගේම ඒ රටවල් අතර තමන්ට ස්වාධීනත්වයක් තුළ රට ඇතුළේ ජීවත් වෙන්න ඒ ජීවත් වීමේ අයිතිය තිබිය යුතුයි. අපි කිසි ලෙසකව මිනිස් ඝාතන ඒ වගේ බෝම්බ හෙලා එල්ල කරලා මිනිස්සු මරණ එක කිසි ලෙසකව අපි අනුමත කරන්නේ නැහැ. ප්‍රශ්නයක් තියෙනවා මේ හැම දෙයක්ම සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගන්න තමයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. මේ ප්‍රශ්න ඇති වෙන්න ප්‍රධාන හේතුව තමයි මේ ලෝභය, ද්වේෂය, මෝහය වැඩිවීම, ධනයට, බලයට, කාමයට පුරකෑම. මේ වගේ මේ ආගමික මේ වශයෙන් බුදුහාමුදුරුවෝ දහම සියලුම රටවැසියෝ පිළිගත යුතුයි. මොකද මේකේ තියෙන මේ සාරවත් වූ මේ ධර්ම කාරණා ටික ඒ රටේ ඉන්න මිනිස්සුන්ගේ මානව අයිතිවාසිකම්ද, ඒ වගේම ස්වාධීනත්වයේද, ඒ වගේම සියලුම සබාධමයේ ආරක්ෂාවද, සතාසියුපාවන්ගේ ආරක්ෂාව, මේ හැම දෙයක්ම බුදුහාමුදුරුවෝ ධර්ම තුල තියෙනවා. වෙන ආගම දහන්න ඕනේ. වෙන ආගම්වල මේ කී කාරණා කවලම් කළා ඒවා නිකන් මේ අවුල් ජාලාවක් කරලා තියෙන්නේ. අනික ආගම් ගත්තාම ඒවා අවුල් ජාලාවක් කරලා තියෙන්නේ. සයිම පිළිගත හැකි සාධක අපිට නැහැ. ස බුදුහාමුදුරුවෝ බුදුමග තුල තාමත්ම සංයමයෙන් යුතුව කරුණාවෙන්, මෛත්‍රියෙන්, දයාවෙන් හෙබි මිනිස් මනස නිර්මාණය වෙන වැඩපිළිවෙලක් තිබෙනවා. ඒ නිසා ඒ තුර ජීවත් වුණොත් ඒ රටේ නායකයන්ට, පාලකයන්ට ඉතාමත්ම පහසුයි තමන්ගේ රට ඉස්සරහට පවත්වාගෙන යන්න. ඒ නිසා අත්තාන උපමංකත්වා නහනෙයන ඝාතය. ඒ නිසා පළමුවෙන්ම හිතන්න තමන් උපමාවට ගන්න. තමන්ට කිසිම කෙනෙක් කරදරයක්, පීඩාව, හිංසාවක් කරනට කැමති නෑ. ඒ වගේ අනිකුත් මිනිස්සු ඝාතනයට බයයි.
සා එනකොටා ගැනීම මේ රට තුළ ඇත්තටම මේ අධ්‍යාපනයේම මේක ඇතිකරලා තියෙන මේ අධ්‍යාපනයේ තරංකාරී අධ්‍යාපනය ඇතිකරලා මරාගන්න අධ්‍යාපනය ඇතිකරලා ඒ මරාගන්න අධ්‍යාපනයේ මිනිසාට මිනිසා පේන්න බැරි මිනිසාට මිනිසා එනකොටා ගත යුතුයි කියන අධ්‍යාපනය මේ ලංකාවේ සහ විදේශීය රටවල් වල මේ ආරම්භ කරලා තියෙන්නේ. ඒ තුලින් තමයි මේ ප්‍රශ්න නිර්මාණය වෙන්නේ. සංහිඳියාව කියනවා කරුණාව කියනකෝ නෑ. බුදුහාමුදුරු බුදුමගකෝ ඒ ළමයින්ගේ මනසට උගන්වනවා කියා දෙනෝ නෑ. සක් කිසිම රටක එක ප්‍රමුඛතාවය දීලා නෑ. මේ යුද ගැටුම් නිර්මාණය වෙන්නට ප්‍රධානම වශයෙන් බලපාලා තියෙන මිනිස් මනස සමිනිස් මනස හදන්න නැතුව කිසිම රටක් හදන්න බෑ. මිනිසා ඉස්සර වෙලා හැදෙන්න ඕන. මිනිසා ආධ්‍යාත්ම ඉස්සර වෙලා දියුණු වෙන්න ඕන. මිනිසා ඉස්සර වෙලා බුදුහාමුදුරෝ කියා දුන්නු බුදු මඟ ඔස්සේ ගමන් කළ යුතුයි. ඊට පස්සේ තමයි පෞල් ජීව සංස්ථා ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ රාජ්‍ය ආයතන ඉස්සරහට කරගෙන යන්න පුළුවන්කම තිබෙනවා. ඊට පස්සේ රට රාජ්‍ය පාලනය කරන්න පුළුවන්කම තේක න්‍යාය ධර්ම තියෙනවා බුදුහාමුදුරෝ කියා දුන්නු. මෙහෙමයි රට පාලනය කරන්නේ. මෙහෙමයි රට රාජ්‍ය නායකයෙ සිටිය යුත්තේ. මෙහෙමයි ආයතනයක් කරන්නට ඕන. මේ ඔක්කෝම දේවල් මේ ධර්මයේ ඇතුලේ ගැබ්බෙලා තිබෙනවා. ඒ නිසා මේවා විශේෂයෙන්ම සමාජගත විය යුතුයි. ඒ නිසා දැනට අපි කනගාටුවේ රටවල් දෙකතර පළවෙලා තියෙන මේ යුද වාතාවරණය වහාම සංසිඳෙන්න ඒ රාජ්‍ය නායක දෙපළ කටයුතු කරන්නේ කියලා අපිට කරන් තියෙන ප්‍රාර්ථනා සදිස්ථානයේ පමණයි අපිට බලකිරීම කරන්න බෑ. මොකද මේ බුදුහාමුදුර බුදුමගේ බලකිරීම අණකිරීම එහෙම නීති රීති හටගෙන නොමැති භාවය පෙන්නුම් කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අපි කියන්නට කැමති අපිට පුළුවන් ආකාරයෙන් ඒක ප්‍රවර්ධනය කළා පුළුවන් විදියට ඒ ඇතු දැනුවත් කරලා ඒ රටවල් ඇතුලේ ප්‍රශ්න නිර්මාණය නොවන විදියට සාමකාමීව පරිසරය සකසා ගැනීම සඳහා කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ සම්බන්ධයෙන් ලංකා රජය සහ ඒ වගේම ඒ රටවල් අතර රාජ්‍ය තාන්ත්‍රික මේ වශයෙන් තියෙන කාරණා විසඳනය කරගෙන ඒවට නිවැරදි පිළිතුරු ලබා දෙන්නටයි කියලා අපි විශේෂයෙන්ම බෞද්ධ සංවිධානය හැටියට මතක් කරන්නට කැමති එක දෙවෙනි කාරණාව. එනිසා අනික් කාරණාව තමයි විශේෂයෙන්ම ඒ ඕනෑම රටක ඒ බෞද්ධ ධර්මයේ මූලාශ්‍ර කරගත්තාම ඒ අයට තාමත් පහසුකමක් තිබෙනවා මේ කරුණාවෙන් යුතුව ඒ වගේම සංහිඳියාවෙන් යුත්ව ඒ රටවල් වල යම් කිසි ප්‍රශ්න නිර්මාණය වුණාම ඒවා තෝරා බේරා අරගෙන විසඳනය කරගන්නට. ඒ නිසා විශේෂයෙන් මේ ගැන හැම කෙනාටම දෙසුවම් පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරමි. විශේෂයෙන්ම මා පෙරමතක් කළ පරිදි අපේ ශ්‍රී ලංකා මෙත්මග සංවිධානයේ අපේ සියලුම දිස්ත්‍රික් මේ වශයෙන් ඉන්න සමාජික පිරිස සෑම දිස්ත්‍රික්කයකම ඒත්තු ක්‍රියාකාරී වෙලා මේව දැනුවත් වෙලා ඒ අය අතර මේක ප්‍රචාරණය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම නව වර්ෂය සඳහා අපිට විවිධ ආධුනික අය සම්බන්ධ වෙන්න තිබෙනවා නම් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තිබෙනවා. ඒක බාර අරගෙන එකක් කියවලා අලුතෙන් ඒ සමාජික පිරිසට ශ්‍රී ලංකා මෙත්මග සංවිධානයේ ඒ දිස්ත්‍රික් ශාඛා වලටත් ඒ වගේ ප්‍රාදේශීය මේ වශයෙන් සම්බන්ධ වීමේ අයිතු පත්‍ර ලබා ගන්නට පුළුවනි. ලබාගෙන අපහා සමාජික වන්නට කියලා විශේෂයෙන්ම එහි ප්‍රතිපත්ති මාලාව ප්‍රායෝගික මේ වශයෙන් ජීවිතයට සම්බන්ධ කරගෙන කවුරු කවුරු කටයුතු කරන්න විශේෂයෙන්ම තෙරුවන් සරණ යන පිරිස අපි අපේක්ෂා කරන්නේ. ඒ නිසා ඒ පිරිස ගොනු වෙලා අපහ කතාබස් කරලා ඒ තොරතුරු දැනගෙන නිකන් එක අර එක එක දේශපාලන පක්ෂවලට මේක සම්බන්ධයක් නැහැ කිසිලෙස කිව්වත්. ඒ නිසා විශේෂයෙන් මේක දහම මතපද නම් වෙලා යන බෞද්ධ සංවිධානය විදියට අපි ඒ වැඩපිළිවෙල හදලා තියෙනවා. ඒ අනුව කටයුතු කරන්න ඔබ හැමදිනාම අපේක්ෂා කරන්නට ඉගෙන බලාපොරොත්තු වෙන්නේ කියලා විශේෂයෙන් සිහිපත් කරනවා. වැඩි විස්තර අපේ කාර්යාලයනොත් ඒ වගේම අපේ පෞද්ගලික දුරකථන මාර්ග ඔස්සේ ඔබට දැනගන්න පුළුවන්කම ලැබෙන බව සිහිපත් කරන්නට කැමතියි. සෑම දිනාටම තෙරුවන් සරණ වේවා.